මතුරු කරදරෙන් ආරක්ෂා වීමට මම පාවිච්චි කරන්නේ සොෆිල්. සොෆිල්. දැන් ජනාධිපතිවරණයේ තිබුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි නොවැම්බර් මාසේ 16 වෙනිදා. දොර සජිත් ප්‍රේම්දාස මැතිතුමාට වඩා 13,62,000යි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අරගෙන මේ රටේ ජනාධිපතිරය වශයෙන් පත් වෙන්නේ. 13,62,000යි නොවැම්බර් මාසේ 16 වෙනිදා. අපි අගෝස්තු 5 වෙනිදා වෙනකොට මාස 9ක් ඇතුළත මේ වැඩිචන්ද සංඛ්‍යාව 113,62,000 138 බවට පත් වෙනවා. 138 බවට පත් වෙනවා. වැඩිචන්ද සංඛ්‍යාව වැඩිවීම විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඡන්ද පාවිච්චි කර ප්‍රතිශතය ගත්තොත් නොවැම්බර් 16 වෙනිදා 81 ඡන්ද පාවිච්චි කරලා තියෙනවා. හැබැයි අගෝස්තු 5 වෙනිදා 75 ඡන්ද පාවිච්චි කරන්නේ. ඡන්ද පාවිච්චි කරපු සංඛ්‍යාව ගරු මගේ මිත්‍ර ගාන්ධ කරුණාදලක මැතුමනි 6කින් අඩු වෙද්දී වැඩි ඡන්ද සංඛ්‍යාව පෙර මැතිරණ සාපේක්ෂව 113,38 බවට පත් වෙනවා. එහෙනම් මොකද මේකෙන් කියන්නේ? මේකෙන් කියන්නේ අපේ පක්ෂයේ පාක්ෂිකයන් පමණක් නෙමෙයි මේ ජනාධිපතිවරයා විශ්වාස කරන ඡන්දේ පාවිච්චි කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අනිත් දේශපාලන පක්ෂවල ස්වාධීන මතධාරී අති විශාල පිරිසක් මේ ඡන්දය වෙනුවෙන් දායක වෙලා තියෙනවා. ඒක අපි මතක තියාගන්නට ඕනේ. එහෙනම් මම හිතුවොත් මම හින්දාම් වෙච්ච ඡන්දයක් කියලා මේක. එහෙම නෙමෙයි. මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විශ්වාස කරගෙන මේ රටේ දීපු ඡන්දයක් බව අපිත් මතක තියාගන්න ඕනේ. ඔබතුමන්ලත් මතක තියාගන්නට ඕනේ.